ඇතරම අපි මේ සිරිදුනා එකතු වෙලා අද විපක්ෂ නායක කියන නමත් භාවිතා කරලා පනතකින් නැතත් හැබැ මතක තියාගන්න විපක්ෂයට අවුරුදු ගාණක් දරදි ආදුපය. හැබැයි මේ අය අද ඔක්කොම සභාපති පුටුවේ ඉන්න ඕන අය. හැබැයි මේ අපිට මේ පුටුව අහිමුනේ දිගින් දිගටම වෙන පරාදයක් එක්ක. එහෙනම් අපිට දැන් දිනන නායකයෙක් තෝරගන්න ඕන. එක්සත් ජාතිපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දක්වා අවුරුදු ගණනාවක් 94 ඉඳන් පක්ෂ රැකකට බොහෝම ස්තුතියි. එතකොට අපි බොහෝම ගෞරව කරනවා. ලෝක පිළිගන නායකයෙක්. අපේ කවදාකවත් අපි තුන්හිතකට වඩා අපි වෛර කරන්නේ නැහැ. එතුමාට අපි ආදරේ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වැඳලා ඉල්ලා සිටිනවා. දැන් මේ රටට දිනන නායකයෙක් ඇවිල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා. දිනන නායකයා. මෙතුමා වෙනුවෙන් පක්ෂ බේදෙන්තර දුප්පත් ජනතාව පැහැදිලි දෙනවා. මම එතුමාව ජයග්‍රහණ කරන කියලා සියලු දෙනා රටි. ඒ විතරක් නෙමෙයි ආගමික නායකයෝ විවිධ පක්ෂවල නායකයෝ සමන් රනිල් වික්‍රමසිංහගේ වැඳලානේ නායකතුමනි ඔබතුමා මේ දිනන නායකට දීලා මේ එක්සත් ජාතික පක්ෂයට බලය සඳහා පමණක් නොව රටට වැඩ කරන්න පුළුවන් නායකයෙක්ට රටට වැඩ කරන්න එතුමාව දෙන්න. එතුමා අපේ විපක්ෂ නාගරික වගේ කුත්‍යාධිකරණයට බලය තියෙනවා, පාර්ලිමේන්තු කණ්ඩායමට බලය තියෙනවා. මතක තියාගන්න අපි මේ අද කතා කරන්නේ අපේ හඬ නෙමෙයි, අපේ ගමේ හඬ. අපි බිම්මට්ට මේ ගිහිල්ලා මේ පක්ෂ සංවිධාන ශක්තිය ඇති කරන පල්ලැහැම බපසටිය දියත් කරන්නේ අපි. අපේ හැනට අහුන් ගන්දෙන්ද එහෙම නොවුනොත් මේ අපි ඔක්කොන්ගෙම පක්ෂේ පමණක් නොව සමස්ත රටේ දුගී දුප්පත් ජනතාව මේ රටේ බලාපොරොත්තු වෙන වෙනස නැතිවයි. ඒ වෙනස තුළ මේ පක්ෂේ පරාජය කෙරුවොත් ඒ අගෞරවයත් තමුන්නාසට අගමැතිතුමනි හිමි වෙයි. ඒක නිසා කරුණා කරලා අද මේ අපේ 211ක් විදුල කරන පළාත් පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කේ අද 85ක් 87ක් අතර අද පැමිණියා. ඉතුරු අය දනුන් දුන්නෙන්න හම්බුන්නේ නැහැ කියලා. හැබැයි සමස්ත මේ කටහඬ මේ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්සත් ජාතික පක්ෂ හා ඊට සම්බන්ධ සියලු පක්ෂ සහ අපිට නියෝජනය කරන අනිත් විපක්ෂ පක්ෂයත් බලන් ඉන්න මේ කරුණ කාරණා විශ්ත කරන්න තමුන්නාසේ අපිට මේ වෙලාවේ රටක නිදලා පක්ෂක නිදලා මේ තීරණ දෙන්න කියලා ඉල්ලමි.